සාමාන්‍යයෙන් සිකුරාදා නුගසවෙන නරඹන බොහෝ අය අතරින් ගෘහණියන් මවුරුන් ප්‍රමුඛයි නේද? එනිසා අපි මවුරුන් වෙනුවෙන් බොහොම සුමීර ගීතයක් මුලින්ම සිකුරාදා නුගසවෙන තිරණය කරේ. මේ වසරේ ජගත් කාන්තා දිනේ යෙදුනා පහුගිය මාර්තු මාසයේ 8 වෙනිදා අපි ගම්පහට ආවා. පවුල රකින අය සුරකිම තමයි තේමාව වුණේ. ඉතින් පවුල රකින කාන්තාවක් විදිහට ඔබට ලොකු වගකීමක් තිබෙනවා. ඔබේ පවුලේ හැමෝගෙම ශරීර සෞඛ්‍යය පිළිබඳව හිතන එක. ශාරීරික ව්‍යායාම තුළින් ඔබ යෝග්‍යතාවය ළඟා කරගත්තා. ඒ විතරක් නෙවෙයි. නිසියාකාරයේ සෞඛ්‍ය පිළිවෙත් පිළිපැදුතින් ඔබට පුළුවන් ඔබේ පවුලේ හැමෝම බොහොම නිරෝගීමත්ව සෞඛ්‍යමත්ව ඉන්නවා දකින්න. ඒ ප්‍රාර්ථනාව ඇතුවයි අපි සෞඛ්‍ය සාකච්ඡාව මේ ආකාරයෙන් ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. වෛද්‍යතුමාත් අපේ හිතවතිය පුෂ්පත් සූදානමින් ඉන්නවා. අයබන් පුෂ්පත්. අයබන් ඔබට අයබන් ඔබ සැමටම නිරෝගීමත් දවසක් ප්‍රාර්ථනා කර සිටිනවා. ඔබ දන්නද කතාවක් තිබෙනවා සැබෑ වීරත්වයේ ඇත්තේ සයුමත් කයෙහි නොව සයුමත් මනසෙහි කියලා. මොකද සයුමත් කවියක් අපේ සවියක් කවියක් තියෙන වගේ අපි දන්න සයුමත් මනසක් නොමැති පුද්ගලයා හැමතිස්සෙම ජීවිතේ ප්‍රශ්න ගැටලු රාශියක් මතු කරගන්නවා. ඒ නිසා මේ යහපත් සෞඛ්‍ය ගැන කතා කරන්නයි අපි අද ඔබේ නිවහන්ට ගොඩ වදින්නේ. දැන් අපි සෞඛ්‍ය ගැන කතා කරන්නේ ඒ නිසා අපි විද්‍යුත්කට ආරාධනා කරා. එතුමා තමයි රූපාලංකරණයේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිමල් ගමගේ මහතා. අයබන් ඔබතුමාට අයබන්. ඉතාමත් ගරුත්වයෙන් අප පිළිගන්නවා. අද අපි කතා කරන්න යන බොහෝ වටිනා කියන දේවල් පිළිබඳවයි. ඔබ දන්නා ශරීර කුඩුවේ බර කියන එක හුඟක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා අපි මේ බර ගැන කතා කරන්නේ ඔබ බර ඇති පුද්ගලෙක් නම් ඒ தත්ත්වය පාලනය කරන්න අවශ්‍ය උපදෙස් ලබා දෙන්නටයි. වෛද්‍යතුමනි, ඇත්තට මේ බර කියන එක එකපාරටම ශරීර කුඩුවකට ඇති වෙන්නේ නැහනේ. බර වැඩි වෙනට හේතු සාධක මොනවාද? ඔව්, අපේ බර වැඩි වෙන ලොකුම හේතුව තමයි වැරදි ආහාර. එතකොට අපේ ව්‍යායාම අඩු වුණොත් සරි ඒකත් අපිට හොඳ නැහැ. ඉතින් අපි හරි ආහාර අරගෙන හරි විදිහට ව්‍යායාම කරනවා නම් අපේ බර හරි විදිහට තියාගන්න පුළුවන්. අද ලෝකේ බර වැඩිම ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. පොඩි ළමයින්ටත් දැන් බර වැඩිලා තියෙනවා. ඇමරිකාවේ ළමයි 3 දිනකින් 1 දිනට දියවැඩියාව සෑදෙනවා කියලා දැන් කියලා තියෙනවා. ඒ වගේම අද ස්කෝලේ යන ළමයින්ට පවා හයි බ්ලඩ් ප්‍රෙෂර් එහෙම නැත්නම් අධික රුධිර පීඩනය දක්නට ලැබෙනවා. ඒකටත් ලොකුම හේතුව වෙලා තියෙන වැරදි ආහාර වගේම බර වැඩිවීම. ඉතින් අපේ වෛද්‍ය විද්‍යාවේ ගොඩක් වෙලාවට අපි කියනවා ජානමය හේතු නිසා බර වැඩිනවා කියලා. ඒ වුණාට ඇත්තටම ජානමය හේතු නිසා බර වැඩිනවා නම් අවුරුදු කීපයක් තුළ බර වැඩිවීම ලොකු ප්‍රශ්නයක් වෙන්න බෑ මේ විදිහට. ඉතින් අපි දන්නවා මේකට විශාලම හේතුව තමයි වැරදි ආහාර කියලා. හොඳයි, ශාරීරික බර මේ විදිහට වැඩි වෙනකොට ශරීරයකට මොන වගේ බලපෑමක් ඇති කරන්නට පුළුවන්ද? ඔව්, විශාල වශයෙන්ම ලෙඩ රෝග හැදෙනවා. අපි විශේෂයෙන්ම කියන්න ඕන දියවැඩියාව කියන රෝගය. එතකොට අධික රුධිර පීඩන, ඒ වගේම පසු කාලයේදී හදවත් රෝග, ඒ වගේම පිළිකා රෝග, ඒ වගේම මානසික අවපින්න වගේ ගොඩක් ලෙඩ රෝග අපිට බර වැඩි වීම නිසා ඇති වෙන්න පුළුවන්. හොඳයි, දැන් කෙනෙකුට එහෙම හිතනකොට හිතන්නට පුළුවන් අධික ස්ථූලතාවයෙන් අධික බර ඇති පුද්ගලෙක් ඉන්නවා නම් මට කවදාකවත් සාමාන්‍ය ශරීර කුඩුවකට හිමිකම් කියන්න බැරිද කියලා. එහෙම වෙන්න බැරිද? ඔව්, එහෙම හිතෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි බර වැඩි වෙනකොට අපේ ශරීරයේ හැඩය නැති වෙලා යනවා, ලස්සන නැති වෙනවා. ඉතින් ගොඩක් අය ඒකින්ද තමයි ගොඩක් වෙලාවට අර මානසික අවපීඩනයෙන් පෙළෙන්නේ, දුක්බර ගතියෙන් පෙළෙන්නේ. ඒ වුණත් අපිට අද තියෙන නූතන ක්‍රමවලින් පුළුවන් ඒ ලස්සන රූපය ආයෙත් ලබා ගන්න. මොකද බර වැඩි වෙනකොට ගොඩක් වෙලාවට අපේ ගබඩා මේදය කියන එක වැඩි වෙනවා. ඒතර ශරීරයේ තැන් තැන් වල මේ ගබඩා මේදය තැන්පත් වෙලා තමයි ශරීරය ලස්සන නැති වෙන්නේ. විශේෂයෙන්ම අපිට කියන්න ඕන මූණේ බලනවා මූණේ යට ප්‍රදේශය අපි ඩබල් චින් කියලා කියනවා. එතකොට පියුරවල බර වැඩි වෙන්න පුළුවන්. ඊට අමතරව බඩේ බර ගොඩක් වැඩි වෙන්නේ මේ වගේ ගබඩා මේද වැඩි වෙන හින්දා. එතකොට පිටේ උඩ ප්‍රදේශය යට ප්‍රදේශය ඒ වගේම කලවවලත් අත් යට ප්‍රදේශයත් මෙන්න මේ තැන්වල තමයි කැත විදියට මේදය. අපි මෙතින් පෙන්වන්න කියලා තියෙන තරබාරු කෙනෙක්ගේ පින්තූරය. ඉතින් තරබාරු වෙන ලොකුම හේතුව මේ වගේ අය දැන් ගොඩක් දක්න ලැබෙනවා. අපි ඉස්සර කාලේ පින්තූර බලනකොට මූවි එකක් බලනකොට ගොඩක් හැමෝම කෙට්ටු කියලා අපිට එක සැරේට පේනවා. 1960 වසරේ වගේ ගත්ත පින්තූරවල. දැන් බලනකොට හැමතැනම නිවුස් වලින් බැලුවත් පින්තූර වලින් බැලුවත් හැමෝම මහත් වෙලා. ඒක හරිම ඔබට ඔබේ ශරීර කුඩු මෙවැනි තත්යකට පත් වෙලා තිබෙනවා නම් ඔබට සුබදායි කතා බහක් තමයි අද දාසේ අපි ගෙන එන්නේ. වෛද්‍යතුමනි, දැන් මේ අධික ස්ථූලතාවය අඩු කරගන්න විවිධාකාර ක්‍රමවේදයන් භාවිත කරනවා වෛද්‍ය විද්‍යාව තුළ, විශේෂයෙන් ගෑස්ට්‍රික් බයිපාස් කියන තත්ත්වය. මේ තත්ත්වය ඇති වෙන පුළුවන් සංකූලතාවත් මේ තේසසා ඇති වෙන පුළුවන් බලපෑමකුත් තියෙන්නට පුළුවන් නේද? ඔව්, ගොඩක් අය බර වැඩි වුණාම එක සැරේ හිතනවා මම මේ මගේ ආමාශය කපලා කොට කරගත්තොත් ඉක්මනට බර අඩු වෙයි කියලා. ඉතින් ගෑස්ට්‍රික් බයිපාස් කියන ලොකු උනන්දුවක් තියෙනවා.
මේක දැන් ලෝකේ ශීඝ්‍රයෙන් වැඩි වෙගෙන යන සත්කමක්. මේ සත්කමෙදි කරන්නේ අපි ඇත්තටම අපි ආමාශය තුලින් ආහාර යන්නේ නැතුව ඒක කෙලින්ම අපි කුඩා බඩවලට යවන එකයි මේ පින්තූරෙන් පෙන්නුම් කරන විදියට. හැබැයි මේක තාම අවදානම් සහගත දෙයක් කියලා අපි දැනගන්න ඕන. මොකද මේ වගේ දෙයක් ඇමරිකාවේ රෝහල කරනවා නම් වොෂින්ටන් යුනිවර්සිටි ළඟදී කරපු පරීක්ෂණයෙන් පෙන්නුම් කළා තිබුණා 50 දෙනෙක්ගෙන් එක්කෙනෙක් නැති වෙනවා. ඒ වගේ ඇමරිකාවේ රෝහලක කරනකොට ඒ වගේම ඒ වගේ රෝහලක තියෙන ඒ ශල්‍ය වෛද්‍යවරුන්ට එච්චර පළපුරුද්දක් නැත්තම් 10 දෙනෙක්ගෙන් එක්කෙනෙක් මරණයටපත් වෙන්න පුළුවන් මේ වගේ ඔපරේෂන් එකකින්. ඉතින් මේ නිසා මම විශේෂම රූපාරම් කරන වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට ගොඩක් දේවල් මේ ගැන දන්නවා. මොකද මේ වගේ කරපු ගමන් ඇමරිකාවේ දහස් ගණන් දැකලා තියෙනවා. ඉතින් මේ සංකූලතා ගැන අපි දැනගන්න එක අපිට ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් මේ වගේ ඔපරේෂන්යක් කරලා අපි තුම අපේ ඒ වෙලාවේ මැරෙන්නේ නැතුව ජීවිතේ බේරුණා කියලා ඊට පස්සේ මේ ඔපරේෂන් නිසා ඒගොල්ලෝ ගොඩක් දුක් විඳිනවා. විශේෂයෙන්ම 70%කට ඒ කියන්නේ 7 දෙනෙක් 10 දෙනෙක්ගෙන් 7 දෙනෙක්ට හැදෙනවා ඩම්පින් සින්ඩ්‍රෝම් කියන ඒ සංකූලතාවය. ඩම්පින් සින්ඩ්‍රෝම් කියන්නේ කාලා පැය භාගයක් යනකොට ඒගොල්ලන්ට කලන්තයක් ඇති වෙන්න පුළුවන්. දෙලින් හිටගෙන ඉන්න බැරි වෙන්න පුළුවන්. ඔළුවේ කැරකිලා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තව ගොඩක් සංකූලතා ඇති වෙනවා. මන්ද පෝෂණයෙන් පෙළෙනවා බොහෝ දෙනෙක්. ඒ කියන්නේ දැන් මට ඔබතුමා එහෙම කියනකොට මම මිමිනුයි ඇත්තම කියනවා නම් ගැස්ට්‍රික් බයිපාස් කියන තත්ත්වයේ අපි යම් කිසි කෙනෙක් මුහුණ පෑවත් එවැනි ශල්‍ය කර්මයකට මේක දීර්ඝ කාලීව බලපාන්න පුළුවන් හේතු සාධක තිබෙනවද? ඔව්. ඉතින් දීර්ඝ කාලයක් මේක අපි කරලා ඉවර වෙනකොට වෙන්නේ ගොඩක් වෙලාවට ශරීරයේ බර ඉක්මනට අඩු වෙනවා. මම ගොඩක් වෙලාවට කියනවා බර ඉක්මනට අඩු කරන්න හොඳ නෑ කියලා. මොකද ලස්සන ගැන බලන්න ඕන. අපිට ශරීර සෞඛ්‍ය ඉතාම වැදගත්. ඒ වගේම මම හැමතිස්සෙම කියන දේ තමයි ලස්සන තමයි ඊළඟට වැදගත් වෙන්නේ. ඊළඟට තමයි අපිට සල්ලි මිල මුදල් වගේ දේවල් වැදගත් වෙන්නේ. ඉතින් අපි බර අඩු කරන්න කියලා ලස්සන අඩු කරගත්තොත් ඒකෙන් ඒගොල්ලන්ට ගොඩක් මානසික අවපීඩනයටපත් වෙන්න පුළුවන්. ගොඩක් සංකලතා හින්දා ඒ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට වේගයෙන් බර අඩු වෙනට ඉස්සෙල්ලාම වෙන්නේ අපි මූණ රැලි වැටෙනවා. මූණ වැටෙනවා. ඒ වගේම බඩ ප්‍රදේශයේ ඒ හැම ගොඩක් වැටිලා ඒ ප්‍රණයක් වගේ ඉස්සරහට එන්න පුළුවන්. පියුරු ගොඩක් වැටෙනවා. අත්යට ප්‍රදේශයේ වැටිලා එල්ලෙන්න පටන් ගන්නවා. පිට ප්‍රදේශයෙන් මස් හැම එල්ලෙන්න පටන් ගන්නවා. කකුල් වලත් ගොඩක් මේ හැම රැලි වැටෙනවා. ඉතින් මේ වගේ අපි ඇමරිකාවේ ගොඩක් අය දැකලා තිනේ. ඒ වගේම ඒගොල්ලන්ට ගොඩක් සැත්කම් අවශ්‍ය වෙනවා ආයිත් ලස්සනට ලස්සන ශරීරයක් ලබා ගන්න. ඒ කොහොම කරත් ඒ සැත්කම් කරනට කැලලක් ඇති වෙනවා. ඒ කැලල සදාකාලිකව පාදින කැලලක්. ඉතින් ලස්සන ශරීරයක් ලබා ගන්න හොඳ ක්‍රමයක් නෙමෙයි ගැස්ට්‍රික් බයිපාස් ක්‍රමය. ඉතින් අපි මේක රෙකමෙන්ඩ් කරන්නේ ඉතාම අසාධ්‍ය තත්ත්වයේ ලෙඩෙක්ට පමණයි. කාදාකත් බර ගොඩක් වැඩි වෙලා හදවත් රෝග ඇති වෙලා බ්ලඩ් ප්‍රෙෂර් කන්ට්‍රෝල් කරන්න බැරි වුණොත්, එමෙ නැත්තම් දියවැඩියාව අපිට අනික් ක්‍රම වලට කන්ට්‍රෝල් කරන්න බැරි වුණොත්, අන්න ඒ වගේ ගොඩක් සංකූලතා තියෙන කෙනෙක්ට පමණයි අපි වෛද්‍යවරු ඇමරිකා රෙකමෙන්ඩ් කරන්නේ ගැස්ට්‍රික් බයිපාස් කරන්න යන්න කියලා. නැත්තම් සාමාන්‍ය බර වැඩි වෙච්ච කෙනෙක්ට ඒ ක්‍රමය හොඳ නැහැ. ඒක හොඳ අදහසක්. මොකද අපේ ශරීර කූඩුවට දෙයක් කරගනකොට අපි දැනගන්න ඕනේ ඒක අපේ ජීවිතේ සාධාරණත්වයක් ඇති කරනවාද කියන එක නේද? වෛද්‍යින් දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් බර අඩු කරන්න අවශ්‍ය නම් අපි කල යුත්තේ මොකද්ද කියලා හිතුණොත්? ඔව්. අපි බර අඩු කරන්න ඉස්සෙල්ලා ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද්ද? ඉස්සෙල්ලාම කරන්න ඕන අර කැත වෙන එක වළක ගන්න ඕන. ගොඩක් අයට බර අඩු කරන්න යනකොට අපි කියන ව්‍යායාම කරන්න, ඩයට් කරන්න. හැබැයි එහෙම කරාම වෙන්නේ අර ගබඩාමේදී ඉක්මනට අයින් වෙලා ඒ ප්‍රදේශවල හැම එල්ලෙන්න පටන් ගන්නවා. මූණ වයසට යන පටන් ගන්නවා. ඉතින් මම නම් කියන්නේ රූපාරංකන විශේෂ වෛද්‍ය කෙනෙක් හැටියට අපි ළඟට ඇවිල්ලා ඉස්සෙල්ලාම අර වැඩිපුර තියෙන ගබඩාමේදී ඉවත් කරගන්න. මොකද අද තියෙන අපිට ක්‍රම දැන් මම කලින් කිව්වා ගැස්ට්‍රික් බයිපාස් කරනකොට 50 දෙනෙක්ගෙන් එක්කෙනෙක් මැරෙන්න පුළුවන්. මම ඔපරේෂන් 12,000ක් කරලා තියෙනවා මේ දේවත් කිරීමේ ක්‍රම කවදාකවත් ලෙඩෙක් මැරෙලා නැහැ. මොකද ඒ ක්‍රම ඊටාම සරල ඒ වගේම කිසිම සංකූලතාවයක් නැතුව කරගන්න පුළුවන් ක්‍රමයක්. හොඳයි. අපි විරාමයට පෙර සිට මේ කතා කර කර ඉන්නේ රූපාලංකරණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිමල් ගමගේ මහතා සමගයි. විශේෂයෙන් ඔබේ බර අඩු කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි මේ කතා කර කර සිටින්නේ. වෛද්‍යතුමනි, තවදුරටත් කතා කර මේ ගැන. ඔව්. ඉතින් මම කලින් කියාගෙන හිටියේ බර අඩු වෙනකොට ව්‍යායාම කරනකොට අර හැම වැටෙනවා කියලා. විශේෂයෙන් මූණේ. ගොඩක් අය බර අඩු වෙනකොට මූණ වයසට යනවා. සමහර ලස්සනට ඉන්නේ අර බර වැඩි අවස්ථාවේදී. ඉතින් මේ නිසා ගොඩක් වෙලාවට අපි අර අනවශ්‍ය මේදේ අයින් කරනා වගේම ඒ මේදේ අපිට තැම්පත් කරලා මූණේ ලස්සන තරුණකම ආයෙත් ලබා ගන්නට පුළුවන්. එහෙම කරලා ඉවරලා තමයි අපි යන්න ඕනේ අර ඩයට් කරලා එක්සර්සයිස් කරලා ව්‍යායාම කරලා බර අඩු කරගන්න. ඉතින් අපි කියනවා ඩබල් චින් ගැන අපි කතා කරා.
ඩබල් චින් එකක් තියෙන එකෙන්ද කවදාකවත් බරාඩු කරලා ඒක හොඳ වෙන්නේ නැහැ. බරාඩු කරාම වෙන්නේ එතන තවත් හැම බුරුල්ලා එතන රැලි වැටෙන එකයි. ඩබල් චින් තියෙනවා ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඒක අයින් කරගන්න ඕනේ. ඒක පොඩි සැත්කමක් කරලා පැය දෙකක් වගේ පොඩි කාලයක් තලා අයින් කරලා එදාම ගෙදර යන්න පුළුවන්. කිසිම සංකූලතාවයක් නැතුව. ඒ වගේම අත්‍යවශ්‍ය ප්‍රදේශය. ලංකාව වගේ රටක අත්‍යවශ්‍ය ප්‍රදේශයේ මේ දේ තැන්පත් වෙන එක ගොඩක් කාන්තාවන්ට ඇති වෙන දෙයක්. ඉතින් ඒ අය සමහරට අත්කොට ඇඳුමක්වත් අඳින්න බැරි තරම් කැත වෙනවා. ඉතින් එහෙම කෙනෙක් බරවුණා මොකද වෙන්නේ? ඒ අත්‍යවශ්‍ය ප්‍රදේශයේ මේ දේ ඉවත් වෙන්නේ නැහැ. එතනම වැටලා තවත් කැත වෙනවා. ඇවිදිනකොට හෙලෙන්නත් පුළුවන් මේ වවුලෙක්ගේ වගේ. ඉතින් ඒ වගේ දෙයකට කරන්න ඕන හොඳම දේ තමයි ඉස්සෙල්ලා මේ දේ ඉවත් කරන්න ඕන. ඒක අපිට පය හතර පහකින් එකතරා ඉවත් කළා ගෙදර යන්න පුළුවන්. ඒ වගේම ඉවත් කරනකොට ඒ හැම ගොඩක් දුරට තද වෙනවා. ඒතරට කලින් එම නැත්තම් තරුණ කාලේ හිටිය වගේ ලස්සන අතක් ලබා ගන්න පුළුවන් ඒ වගේ ක්‍රමයකට. බඩ ගැන කතා කරුවා. බඩේ මේදේ තැම්පත් වෙනවා හැමෝටම බර වැඩිනකොට. බඩේ හැබැයි මේදේ තට්ටු දෙකක් තියෙනවා. ඇතුලෙන් ඇතුළෙන මේදේ තියෙනවා පිටින් ඇතුළෙන මේදේ තියෙනවා. පිටින් ඇතුළෙන මේ තමයි කැතට පේන්නේ. ඒක එළියට නෙරලා පේන්නේ. පිරිමින්ට හැබැයි ගොඩක් වෙලාට හැදෙන්නේ ඇතුළෙ මේදේ. අර ඇතුළෙ මේදේට අපි කියනවා විසරල් ෆැට්. ඒක අපේ ශරීර සෞඛ්‍යයට ඉතාම අහිතකරයි. ඉතින් අපි අර කැත මේද ඉවත් කරන් පස්සේ ඇතුළෙ මේද ඉවත් කරන්න හැමතිස්සෙම හොඳ ආහාර රටාවක් ඉන්නත් ඕන. හැබැයි අපි පිටින් තින මේද ඉවත් කරේ නැත්නම් ඒ වගේ කෙනෙක්ගේ හැම තවත් බුරුල්ලක් කැත වෙනවා. ඒ වගේම අපි කියනවනේ කාන්තා දිනය ගැන කතා කරා කාන්තාවන්ට ගර්භිණී වෙනකොට නැත්නම් ළමයා හැම වෙනකොට බඩේ මේද ගොඩක් තැම්පත් වෙනවා. ස්ට්‍රෙච් මාක්ස් හැදෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයකට පැමිණුණාම ඉස්සෙල්ලම කරන්න ඕනේ මේද ඉවත් කරන්න ඕන. මේද ඉවත් කරනකොට හැමතිස්සෙම හැම 10ක් 20ක් තද වෙනවා. එහෙම තද වෙනකොටම ස්ට්‍රෙච් මාක්ස් වලින් 20ක් අඩු වෙලා යනවා. ඊට පස්සේ ඉතිරි වෙන ස්ට්‍රෙච් මාක්ස් වලට අපේ අලුත් ක්‍රම තියෙනවා. ලේස් ක්‍රම සහ ඊට අමතරව දැන් අලුතෙන් ළඟදී ඇවිල්ලා තිනවා ඩර්මා පෙන් කියලා මයික්‍රෝ නීඩ්ලින් ටෙක්නික් කියලා අපි ඒකට කියන්නේ. මේ ක්‍රමෙට ස්ට්‍රෙච් මාක්ස් වලින් 80ක් 90ක් වෙනත් අයින් කරගන්න පුළුවන් මාස කිහිපයක් ඇතුළත. ඒ ඊට අමතරව ඒ හැම තද කරගන්නත් පුළුවන්. ඉතින් අනික් ප්‍රදේශ තමයි ඉතින් අර කකුල් වල ගොඩක් තරුණ අයට වගේ කකුල් වල කාන්තාවන්ට විශේෂයෙන්ම මේදේ තැම්පත් වෙනවා. ඒ මේදේ ඉවත් කරේ නැත්නම් ඩයට් කරනකොටම ගොඩක් බුරුල් වෙනවා. ඉතින් හැම බුරුල් වුණාන් පස්සේ අපි කලින් කිව්වා ගැස්ට්‍රික් බයිපාස් කරන. ගැස්ට්‍රික් බයිපාස් කරපු හැමෝටම 100%කටම වගේ ඇඟේ හැමතැනම බුරුල් ලෑනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට ඉතින් ඒක හදාගන්න බෑ ලයිෆ් සක්ෂන් කළා. කලින් ලයිෆ් සක්ෂන් කළා හරි විදිහට කරනවා නම් ඒ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ගැස්ට්‍රික් බයිපාස් කරපුවා තමයි ඇමරිකාවේ අපි ළඟට ගිහලා ගොඩක් වෙලාවට ආම් ටක්ස් කියලා. අර මං කලින් කිව්වා වගේ අත යටින් හැම බුරුල් වෙලා හෙලවෙනවා නම් ඒක කපලා මහල හදන්න ඕන. බඩේ ඇප්‍රන් එකක් වගේ එළියට හැම ඇවිල්ලා තිනවා නම් ඒක කපලා ටමි ටක් කරලා මහන්න ඕන. ඉතින් කකුල් වල ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ හැම කොච්චර බුරුල් වෙනවද කියනවා නම් ඒක උඩින් කපලා මහන්න ඕනේ තයි ටක් එකක් කියලා. ඒ වගේම බොඩි ටක් කියලා කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය පිට පැත්තෙන් අර හැම බුරුල් වෙනකොට ඒක ශරීර වටේටම යන කැලලා. ඉතින් මේ වගේ කැලල් ගොඩක් හදන්න වෙනවා. ඒ වගේ ශරීරය ඒක ලස්සන කරනවා නෙමෙයි, ඒක නෝමල් කරන එකක් කරන්නේ. ඒ කියන්නේ ඒ තරම් අවලස්සන වෙන්න පුළුවන් සතෙක් වගේ හැම එල්ලෙනකොට. ඉතින් ඒගොල්ලන්ට ඒකෙන් ගොඩක් මානසික පීඩනයක් ඇතිවෙන්න පුළුවන්. අපි ඔපරේෂන් කළා ලස්සනක් නෙවෙයි ලබා ගන්නේ, අපිට සාමාන්‍ය ශරීරයක් විදිහට ලබා ගන්න තමයි පුළුවන් වෙන්නේ. ඉතින් අර අපි කලින් කියපු විදිහට මේදී ඉවත් කළා, හරි විදිහට ව්‍යායාම කළා, හරි විදිහට ආහාර පාන වල යෙදී ඉන්නවනම් අපිට ලස්සනට බර අඩු කරගන්න පුළුවන්. අපේ කලින් ලස්සන ඊටත් වඩා ලස්සනක් ලබා ගන්න පුළුවන්. එහෙනම් ඇත්තටම කළ යුත්තේ කටපාලනය කිරීමයි කියන එකයි මට නම් හිතෙන්නේ. වෛද්‍යතුමනි මම අහන්න කැමතියි ඔබතුමාගේ දැන් මේ හැම දෙයක්ම ගොඩනැගෙන අපේ ආහාර රටාව මතනේ සීනි තෙල් වැනි දේවල් වල විවිධාකාර මත සමාජය තුළ තිබෙන මේ නිවැරදි මතය මොකක්ද? ඔව් ගොඩක් කෙනෙක් අපි ඇත්තටම කියනවා නම් මෙහෙම එකක් කියනවා. අපි දැන් පාර යනකොට දැක්කොත් මේ මහත්ෙක් කෙනෙක් ගොඩක් අය කියන ආපෝ යාර කතා බහින කරනවා ඕනට වැඩියෙන් කාලා මහත් වෙලා තියෙනවා කියලා. එහෙම කිව්වත් ඇත්තටම වැරද්ද තියෙන්නේ ඕනට වැඩිය කන එකට වැඩිය වැරදි ආහාර කන එකයි. අපි 1970 80 අතර ගණන් වෙනකොට ඇමරිකාවෙත් මේ ලොකු පරීක්ෂණයක් කළා තුන. ඒක රටවල් 7ක කරපු පරීක්ෂණයක් කළා ડોક્ટર ඇලන් කීස් කෙනෙක් නේද මේ පරීක්ෂණේ අපිට ඉදිරිපත් කරා කරුණු. මේදේ නිසා සංතෘප්ත මේදේ නිසා තමයි හදවත් රෝග ඇති වෙන්නේ. ඒ නිසා අපි සංතෘප්ත මේදේ අඩු කරන්න ඕනේ 40% කින්ලා 30% වෙනකන් ඉඳලා. ඉතින් අවුරුදු 30ක් ඇතුළත 1970 ඉඳලා 2000 වසර වෙනකොට ඇමරිකාවේ ජනතාව ඒගොල්ලන්ගේ සංතෘප්ත මේදේ අඩු කරා. දැන් ගන්නේ 30%. ඒ වුණාට වැඩි වෙලා තියෙනවා තව එකක්. මොකද සීනි.
මේදී අයින් කරනකොට ආහාරවල තියෙන රසය අඩු වෙනවා. ඒ රස වැඩි කරන්න ගොඩක් ඔය ආහාර කර්මාන්ත වලින් සීනි එකතු කරා. ඒතරේ සීනි එකතු කරන සීනි වල ගණන් ගියා. සීනි ගණන් කරනවා සීනි ගෙන කියුබාවෙන්. ඉතින් කියුබාවෙන් ගෙන සීනි වෙනකොට ඒගොල්ලන්ට තේරුණා කෝන් ප්‍රොඩක්ට් එක නැත්නම් ඉරිඟු කර්මාන්තයෙන් ඒගොල්ලෝ ඉදිරිපත් කරා හයි ෆ්‍රක්ටෝස් කෝන් සිරප් කියන ඉතාම ලාභ සීනි වර්ගයක්. මේකේ තියෙන ගොඩක් ෆ්‍රක්ටෝස්. සාමාන්‍ය සීනි වල තියෙනවා 50% ෆ්‍රක්ටෝස් 50% ග්ලූකෝස්. ග්ලූකෝස් කවදාකවත් අපේ ඇඟට වසක් වෙන්නේ නැහැ. හැබැයි ෆ්‍රුක්ටෝස් අපේ ඇඟට වසවන දෙයක්. ෆ්‍රුක්ටෝස් වැඩියෙන් ගන්න කෙනාට හයි බ්ලඩ් ප්‍රෙෂර් හැදෙනවා. අපි ගොඩක් වෙලා දැනගෙන නැහැ කොහොමද හයි බ්ලඩ් ප්‍රෙෂර් හැදෙන්නේ කියලා. හැබැයි අපි අවුරුදු ගාණක් පස්සට ගිහිල්ලා මේ වගේ පරීක්ෂණ හොඳට ඇනලයිස් කරලා බලනකොට ස්ටැටිස්ටිකලි ඇනලයිස් කරනකොට අපිට තේරෙනවා ලොකුම ප්‍රශ්න වෙලා තිබුණේ සම්පූර්ණයෙන්ද නෙවෙයි. මේ මිනිස්සු ගොඩක් කාලා තිබුණේ ඩෝනට්ස්. ඩෝනට්ස් වල මොනවද තියෙන්නේ? මේදේ තියෙනවා, සීනි තියෙනවා. ඒ සීනි වලින් තමයි බ්ලඩ් ප්‍රෙෂර් හැදලා තිබුණේ. මොකද අද වෙනකොට බ්ලඩ් ප්‍රෙෂර් කුඩා ළමින්ට ඇදලා තිනවා. පාසලෙන් දරුවන්ට බ්ලඩ් ප්‍රෙෂර් තිනවා. පාසලෙන් දරුවන්ට දියවැඩියාව තිනවා. දරුවන් 3 දෙනෙක්ෙන් එකෙනෙක් දියවැඩියාව හැදෙනවා අද ඇමරිකාවේ. ඒ වගේම බර වැඩිම ගොඩක් දුරට වැඩි වෙලා තිනවා. අද ඇමරිකාවේ දරුවන්ගෙන් 60%ක් බර වැඩි. ඇමරිකාවේ ජනතාවගෙන් 68%ක් අධික ස්ථූලතාවය සහ බර වැඩිවීමෙන් පෙළෙන අය. ඉතින් මේ වගේ බර වැඩිවීමට හේතු වෙලා තියෙන්නේ අර සීනි වැඩි වෙන හින්දා. අපි දැන් කොකා කෝලා වගේ ඩ්‍රින්ක්ස් ගන්නවා. අපි කොකා කෝලා කෑන් එකක් දවස ගානේ ගත්තොත් අවුරුද්දක් යනකොට අපේ බර වැඩි වෙනවා රාත්තල් 15. මොකද ඒකේ සීනි තියෙන්නේ. ඉතින් මම කලින් කිව්වා ෆ්‍රක්ටෝස් අපිට හොඳ නෑ කියලා. මොකද අපේ ශාරීරික සෛල වලට ෆ්‍රක්ටෝස් ගන්න බෑ. ග්ලූකෝස් අපේ හැම ශරීරයේ තියෙන හැම සෛලයකටම ගන්න පුළුවන්. අපි ෆ්‍රක්ටෝස් ග්‍රෑම් 100ක් අපි කෑමට ගත්තොත් ඒකෙන් අපේ ලිවර් එකට අක්මාවට ළඟා වෙන්නේ ග්‍රෑම් 2ක් විතරයි. ෆ්‍රක්ටෝස් වලින් එහෙම නෙවෙයි. ඒ ග්‍රෑම් 100ම අපි මෙටබලයිස් කරන්න ඕනේ. අක්මාවෙන් තමයි. ඔය ඇත්තටම අර විවිධාකාර කෝල වර්ග තමයි අපේ ජීවිතයට බලපෑමක් ඇති වෙන්නේ නේද වෛද්‍යතුමනි? දැන් ඔබතුමා ඉතාමත් අපුරු කාරණාවක් කිව්වා. මම හිතන අද ඔබ ගෙදර ඉන්න ගෘහණියන් නම් ඔබ හිතන්නේ මේ අනාගතේ සරිකරන අපේ දුව දරුවන් කරන්නේ අපේ රටට ආයෝජනය. ඔවුන්ව අපි අනවශ්‍ය ෂණික ආහාරයක පුරුදු කරලා මේ ගොඩනගන්නේ මොකක්ද කියන එක අපිටම ප්‍රශ්නාර්ථයක් වෙන මේ කතාබහ තුළ. වෛද්‍යතුමන් ඔබතුමාගේ අහන්නට කැමති දැන් අපි දැන රූපාලංකරණය පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමෙක් ඔබතුමා. දැන් අපි අවධානය යොමු කරන්න ඕනේ පුංචි කාලේ ඉඳන්ම හොඳට සවිමත් ශරීර කූඩුවක් තනන්නට. වැරදිලාවත් එහෙම තනන්නට බැරුව සුන්දරතාවය රැකගන්න මොන වගේ ක්‍රමවේදයක්ද තියෙන්නේ? ඉතින් ගොඩක් වෙලාවට ආහාර වැරදිනකොට ශරීරයක ඇත වෙලා තරබාරකම වැඩි වෙනවා. ඉතින් මම කියා වගේ ඉස්සෙල්ලම කරන්න ඕනේ ඇවිල්ලා ලස්සන හදා ගන්න ඕන. බඩේ හරි සමහර ගොඩක් කෑන් ළමින්ටයි පියුරු වල වැඩිවීමක් සිද්ධ වෙනවා වැරදි කෑම නිසා. ඉතින් ඒගොල්ලෝ හරි කෑම වලට යන්නේ ඉස්සෙල්ලා අපි ඒගොල්ලන්ගේ ශරීරය හදාගෙන ඊට පස්සේ ඒගොල්ලන්ට පෙන්නුම් කරලා දෙන්න ඕන මොකද්ද හරි ආහාරය. හරි ආහාර කියන්නේ මොකද්ද? අපි සීනි ගැන කතා කරන්නේ, සීනි වලින් ඇති වෙන ප්‍රශ්න ගැන කතා කරා. අපි කිව්වා සීනි වලින් තමයි බර වැඩිලා තියෙන්නේ. අද කුඩා දරුවන් ඒගොල්ලන්ගේ ෆෘට් ඩ්‍රින්ක්ස් වලින් අවුරුදු 30කට ඉස්සර කාලේ අපේ ආහාරයට වෙන 40-35% සීනි වැඩියෙන් ගන්නවා. ඔය වගේ සොෆ්ට් ඩ්‍රින්ක්ස් කොකා කෝලා ඒ වගේ සොෆ්ට් ඩ්‍රින්ක්ස් වලින් 31%ක් 45% වැඩිපුර සීනි ගන්නවා. ඉතින් මේ වගේ සීනි අපි සම්පූර්ණයෙන්ම නවත්වන්න ඕන. අද ඔප්පු කරලා තියෙනවා කුඩා ළමයි බර වැඩි නම් කුඩා කාලේදී ඒගොල්ලෝ වැඩි හිට වෙනකොට ඒගොල්ලෝ 70%ක chance එකක් තියෙනවා තවදුරටත් බර වැඩි වෙලා ඉන්නවා කියලා. ඒ වගේම කුඩා කාලේ හොඳට ආහාර ගන්න කෙට්ටු ළමයි 7%ක chance එකක් විතරයි පහු කාලෙකදී බර වැඩි වෙනවා කියලා කියන්නේ. ඉතින් පුඩා කාලේදී අපි මේ ගැන අවධානය යොමු කරන ඉතාමත් අපිට වැදගත් වෙනවා. ඔව් ඇත්තටම පුංචි කාලේ ඉඳන්ම දෙයක් නිවැරදිව තනනකොට තමයි එයා වැඩි හිටියෙක් වුණත් මේ ආදර්ශය සමාජයට ගෙන යන්නේ. ඉතින් ඔබට ඉතාමත් ආදර්ශවත් කතා බහක් තමයි අද දවසේ අපිට ගෙනෙන්න හැකියාවක් ලැබුණේ. මේ පිළිබඳ මේ මැදිරි හරවත් කරන්න පැමිණි රූපාලංකරණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිමල් ගමගේ මහතා ඔබතුමාගේ මම දුරකථන කියන්නට කැමතියි. මොකද රස රහස් ඇති පොතකුත් ඔබ මේ දවස්වල ලියාගෙන ගියා. එයත් පිළිබඳත් බොහෝ කතන ඇමතුම් අපිට ආවා 0712-23-2454 0712-23-2454 කියන දුරකථන අංකෙන් ඔබට ඕන ප්‍රශ්නයක් ගැටලුවක් එතුමාගෙන් අහන්නට පුළුවන්. ඔබට බෙහෙම ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි. නිෂා මම හිතන්නේ අපේ ගෙදර ඉන්න හැමෝටම බොහොම වැදගත් ප්‍රායෝගික වැදගත් වෛද්‍ය සාකච්ඡාවක් එක්ක අපි කතා කරා. ඉක්මන් කෙටි කියලා කියනවනේ. ඒ නිසා ෂණික ආහාර වලින් ඔබේ දරුවන්ගේ ජීවිතය, ඔබේ ස්වාමියාගේ ජීවිතය, ඔබේ හිතවතුන්ගේ පවුලේ අයගේ ජීවිතය කෙටි කරන්නේ නැතුව ඔබට ගෘහණියක් විදියට ඔන්න හොඳ තීරණයක් ගන්න දැනුවත්භාවය අද